ඉකුත්තිරිද රුසියානු පාලන ප්‍රදේශයක් වූ ක්‍රිමියාවට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 151 දෙනෙකු තුවාල ලැබූ අතර ඊට යුක්‍රේනයේ ඇමරිකා විසින් සපයන ලද ආයුධ භාවිත කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කර සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඇමරිකා විසින් සපයනු ලබන යුද උපක්‍රමශීලී මිසයිල් 5ක් භාවිත කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා. යුක්‍රේනයේ විසින් එලෙස එල්ල කළ මිසයිල් 4ක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් බිමිහිලූ බවත් පස්වෙනි මිසයිලය සෙවාස්ටපෝල් වෙත එල්ලවීමෙන් මෙම ජීවිතහානි සිදු වූ බවට රුසියාව පවසනවා. අමෙරිකානු බෙහෙයුම් උපක්‍රමික මිසයිල සඳහා වන සියලුම බෙහෙයුම් අමෙරිකානු විශේෂඥයින් විසින් ඔවුන්ගේම චන්ද්‍රිකා බුද්ධිදත්ත මත පදනම්ව ඇතුළත් කර තිබෙනවා. යනුවෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෙවාස්ටපෝල්හි සිවිල් වැසියන්ට හිතාමතාම මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ වගකීම මූලික වශයෙන් යුක්‍රේනයටත් මෙම ආයුධ සැපයූ අමෙරිකාවට මෙන්ම ප්‍රහාරය දියත් කරන ලද යුක්‍රේන පාලනයටද පැවරෙන බවත් එවැනි ක්‍රියාවලට පිළිතුරු නොදී සිටින බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර ක්‍රෙම්ලියනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ද ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාවට ඍජුවම දොස් පවරා සිටිනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රුසියාවේ අමෙරිකානු තානාපතිවරිය කැඳවා තිබෙනවා. මෙම සිදුවීම අමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයකට මූලාරම්භයක් වනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.